Hi everyone, GJ Spoken English Channel එකට අදත් ඔබව සාදරයෙන් පිළිගන්නවා. මම ගිහාන් ජයසුන්දර. අද මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ මම ක්ලාසස් වලදී උගන්වනකොට මම දැකලා තිනවා ගොඩාක් ළමයිට තියෙන ප්‍රශ්නයක් තමයි මේ හත ලිය ලියන්නේ කොහොමද කියන ප්‍රශ්නේ. පොඩි පොඩි දේවල් අපි ඉච්චර ගණන් ගන්න නැහැනේ. හරි. කතාවකුත් තියෙනවා A little leak will sink a great ship කියලා. කුඩා කාන්දුවකින් වත් විශාල නැවක් ගිල්වන්න පුළුවන්. ඔබ දැක්කලා ඇති ඔබ බලලා ඇති ටයිටැනික් චිත්‍රපටිය. පොඩ්ඩයි අයිස් කන්දේ වැදුනේ නැව මුළු නැවම ගිල්ලයි අවසානයේ නතර වුනේ. ඉතින් ලොකු ලොකු වැඩ ඉංග්‍රීසි භාෂාවෙන් කරනවා. නමුත් සියුම් තැන් අපිට සමහර වෙලාවට ග්‍රහණය වෙලා නැහැ. සියුම් තැන් අපි හරියට ගණන් නැහැ. දැන් හතලිය ලියන්නේ කොහොමද මං චුටි වෙලාවක් ඔබට දෙන්නම් ඔබ කල්පනා කරන්න හවෙන මෙහෙම හතලිය ලියන්නේ කියලා ඉංග්‍රීසියෙන් බලන්න ඔබට කල්පනා වෙච්ච දේ හරිද කියලා හරි දැන් ඔබට පේනවා හතර කොහොමද ලියන්නේ කියලා F O U R 4 ඒ වගේම 14 එන්නේ F O U R T E N 14 ඒ කියන්නේ හතර ගණයි 14 ගණයි සඳහන් කරනකොට තමයි F O U R එන්නේ. හැබැයි 40 වෙනකොට ඔබට පේනවා ඒක වෙනස් වෙලා තියෙනවා. දැන් බොහෝ අය F O U R T Y 40 කියලා තමයි ලියන්නේ. හරියට දැනගෙන ලියන අය ඉන්නවා. ඒ අයට ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම මේ වීඩියෝ එක කරන්නේ ඒ අය වෙනුවෙන් නෙවෙයි. මේක ගොඩක් අය වරද්ද ගන්නවා. එය නිවැරදි කරලා දෙන්න තමයි ඒගොල්ලන්ට මේ ගැන දැනගන්න තමයි මම මේ වීඩියෝ එක අද කරන්නේ. මොකද සමහරු තාමත් දන්නේ නැහැ ඒගොල්ලෝ 40 ලියන්නේ වැරදියට කියලා. එතකොට 40 වෙනකොට ඕගොල්ලෝ F O U R T Y ලියන්න එපා. ඒක වැරදි. එතනදී F O R T Y 40 කියලායි ඔබ ලිවිය යුත්තේ. හරි. එහෙනම් මම හිතනවා ඔබ ඒ වැරද්ද කරා නම් අද නිවැරදි කරගන්න නැති කියලා. හොඳයි. එහෙනම් GJ Spoken English channel එකත් එක්ක එකතුනාට ඔබට ස්තුතියි. මම හිතනවා ඔබ දෙයක් අදත් ඉගෙන ගන්න නැති කියලා. අපි තවත් දවසකින් හමු වෙමු. මමත් ඔබ මගේ channel එකට අලුතෙන් ඇවිල්ලා නරඹපු කෙනෙක් නම් subscribe කරන්න. මගේ channel එකත් එක්ක එකතු වෙන්න. සෑම සතියකම ඔබට අලුත් දේවල් ඉගෙන ගන්න මෙලෙස එතකොට හැකියාව තියෙනවා. හරි අපි තවත් දවසකින් හම්බෙමු.